හේතුඵල හා අරමුණු ගැලීම සියුම්ම විදර්ශනා කර බලන්නේ කෙසේද? දැන් මෙතෙන් මේක දකින්න ඕනේ. මගද? දැන් ඔය ක්‍රමේ තමයි දකින්නේ. ඇහැ තියෙනවා, රූප තියෙනවා, කන තියෙනවා, ශබ්ද තියෙනවා, නාසය ගන්ධය, දිව රසය, කය පොට්ටබ්බේ, මන ධර්ම. මේ ටික ඇස කන දිව නාසය ශරීරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේක රූප ධර්ම. ඊට පස්සේ හිත හට ගැනීමට වස්තු රූපය කියලා එකක් තියෙනවා. ඒ වස්තු රූපය නැත්නම් හිත හට ගන්න විදිහක් නැහැ. වස්තු රූපය ඇතුළේ තමයි හිත පහළ වෙන්නේ. එන වස්තු රූපය කියන එක අති සියුම් දෙයක්. වස්තු ගතක කියලා කියන්නේ ඒකනේ. ඉතාලම සියුම් පරමාර්ථ. කර්මහක් තියෙන ඉපදවා. අවිද්‍යාව මුල් වෙන්නේ. පැවැත්මේ ආශාව නිසා යලි යලි ඉපදවෝ. භවෙන් භවෙද වස්තු රූපයන් ඉපදවලා ඒ භවය තුල අවශ්‍ය කරනවා උතුරු කාය දඩක භාව දඩක කියන එක ඒක කරලා චක්කු දඩක සෝත දඩක ගාන දඩක ආදී වශයෙන් පරමාණුක සංකල්පය සංකල්පණය සකස් කරනවා. කර්ම ශක්තිය මුලදගෙන කර්මජ රූපය හදනවා. එතන හිතන්න පුළුවන්. පිටි මාසංග චිත්තජන කොකෝ නැගලා ඒක වටා ඉඳලා ආපෘතියක් වෙනවා. පිටි පාටි ආසියත් එක්ක හද ගන්න රූප ඒක සම්බන්ධ වෙලා බැඳිලා කර්ම චිත්ත ඉරු කියන තුනෙන් හදගත්ත පිළ කාලා බැඳි රූපයක් හදගෙන පිළ කායි කියලා හද ගන්නවා. බ්‍රාහ්මයා වා. ඊට පස්සේ මොකද කරන්නේ? ලෝකයේ අසහසාද මුත්‍තිදී බලාපොරොත්තු වෙන නිසා ඒකට අවශ්‍ය කරන්නා වූ මේ සියුම් හෝ කබලින්කාර ආහාරයක් ගත්තාම ගන්ධබ්බේ කියලා සත් සියුම් සතිලකායක් ඇති කබලින්කාර ආහාරය අධිජේක හටගෙන ගන්ධබ්බේ හටගා. දැන් සත්‍යයේ හටගත්තා හි රූප කලාප හටගා. දැන් මොකද කරන්නේ? රූප පරිහරණය කරන්න ගිහිල්ලා. මොකද රූප පරිහරණය කරන්න ගත්තේ හදාගත්තේ ආස්වාද මුත්‍තිය බලාපොරොත්තු ලෝක සත්‍යයන පංචකාම ආස්වාද මුත්‍තිය බලාපොරොත්තුවක් නැත්නම් සතර ගමන ඉවරයි. අවිද්‍යාව ඉවරයි. පංචකාම ආස්වාදී මුත්‍තිය බලාපොරොත්තු ඉන්න නිසා තමයි මතුවනාගිතය බලාපොරොත්තු වෙන්නේ. ඒ හේතුව තමයි අර කියන කායිකත්වයේ ගොඩනැගිලා රූපස්කන්ධයේ ගොඩනැගෙන්නේ. ඒ ගොඩනැගිච්ච රූපස්කන්ධයේ අන්න රූපස්කන්ධයටයි කියන්නේ. අන්න බලාගන්න හැටි. ඒකත් හේතුඵලයක්. කවුරුවක් කළා දුන්නේ හේකුත් නෙමෙයි. කාර්යය දැක් නම් එහෙම අපිට අනාගත නිවන් දකින්න බෑ. දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒක අපේම නොබලාකමින් අපේම තිබෙන්නා වූ අවිද්‍යාවෙන් ගත නිගමනයේ පෙරවි එකක් තමයි විද්‍යාව පහල කරගන්න එක මිදෙන්න පුළුවන්. අනේ මිදිලා ඇත්තකල් හොයාගන්නේ මොකද? ඔය රූපස්කන්ධය නතර කළා නම් ආසාද මුක්තිය පස්සේ අභායයෙන් නතර කළාද නැද්ද? නතර කළා නම් අවිද්‍යාවෙන් අසාරත්වය දැකලා ආස්වාදය අසාරයි කියලා දැක්කට පස්සේ චන්දරාගයේ මිදේ. දුකට හේතු වෙන මිදේ. ඒ ජන්දරාගේ නොබිලන් සාකල් වැඩ කරන්නේ ආස්වාදයේ හේතු වෙන බැඳීමේ නිදහස් වෙලා නැහැ. චන්දරාගේ බලාපොරොත්තු වෙ පිට. මම චන්දරාගේ පිටිය මොකද? මනවරණ රූප ආස්වාදයේද, මනවරණ ශබ්ද ආස්වාදයේද, මනවරණ ගන්ධ රස ස්පර්ශ ආස්වාදයේද? ඒවා හමු කරගෙන ඒවා ගොඩනගා ගන්න හිතන ආස්වාදයේ. මෙන්න මේ ආස්වාදයේ බලාපොරොත්තු වෙන තමයි ලෝක සත්‍යය ප්‍රියයි මනාපයි යහපතයි කියලා හැරිදැරීමක් කියන්නේ. මෙන්න මේ ආස්වාදයේ බලාපොරොත්තුෙන් ආස්වාදයේ ලබන්න දැම් කියලා කරනවා. ඇහැ තිබුණාට ආස්වාදය ඇයින්නේ. රූප තිබුණාට ආස්වාදය දෙන්නේ. කන තිබුණාට ශබ්ද තිබුණාට නාසය තිබුණාට ගන්ධ තිබුණාට දිව තිබුණාට රස තිබුණාට කාය තිබුණාට පහ ස්පර්ශයන් ලැබුණාට ආස්වාද ලැබෙන්නම් ආවර්ජන කරලා හිත ගොඩ නගන්න. ආවර්ජන කරලා හිත ගොඩ නගන තමයි ඇහැ රූප ස්පර්ශ කිරීම පහළ වෙන්නේ. එතකොට තමයි වේදනාවක් දැනීම පහළ වෙන්නේ. සංඥාව හැඳිනීම පහළ වෙන්නේ. එතකොට තමයි සංකාර ගුණගෙන පටන් ගන්න. ආස්වාදයේ වාක්‍යය. ඒ ආස්වාද මුක්තිය. එතකොට තමයි විඥානය පහළ වෙලා දැනීම් ස්කන්ධය සකස් වෙන්නේ. මෙන්න රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පහළ වෙද ප්‍රමි. දැන් මේකද මේකේ වෙන්නේ. රූප වේදනා සංඥා පහළ වෙන හැටි විපාක ස්කන්ධ වශයෙන් විදි. සංකාර පහළ වෙද මොකද වෙන්නේ? සංකාරෙන්ද කර්ම ස්කන්ධය පහළ වෙනවා. එතරම් විඤ්ඤාණ ස්කන්ධය ගොඩනැගිලා ඉතින් බීජය ගොඩනැගිලා. දැන් විඤ්ඤාණ නිරෝධ කරලා නැති නිසා සංඛාර වලින් විඤ්ඤාණ පහළ කරනවා එතනින්. යම් දාසක අවිද්‍යාව දුරු කරගන්න නම් රූප වේදනා සංඥා එනවා. සංඛාරී ගොඩනගන්න විදියක් නැහැ. අසාරත්වය දැක්කම. නැහැ වේදනා සංඥා විපාක ස්කන්ධයට වැටෙනවා. රූපය විපාක ස්කන්ධයෙන් ආරම්භ කළා හතර බාවෙන් හතර දුරු කර්මයේ ප්‍රතිපල. රූප වේදනා සංඥාව වලින් නවතිනවා. එයින් එහාට යන්නේ නැහැ. යථාභූතිය ලැබුවා. නැත්නම් සංකාර ගොඩනගන. ගොඩනගුත් විඥානස්කන්ධය රැඳෙන්නේ පහළ වෙනවා. මේ විතරක් දකින්නට බලන්න ඕනේ. රූපයක් දකින්නකොට
විදර්ශනා කර බලන ආකාරය. ඒ දකින්න රූපේ පිළිවෙත මට අදහස් පහළ වෙන්නේ මොකද? ඒ ආස්වාද සිය ස්වභාවයක් මතු ස්වභාවයක් තියෙන නිසා ඒක දකින්නකොට මට ඇලෙන්නේ හිතෙනවා. මලවද රූපයක් නේ කියලා ප්‍රියමනාපයෙන් භුක්ති විඳින්න හිතෙනවා යලි යලි වරන් හිතෙනවා. හිතෙනවා නම් ආස්වාද වශය යනවා. හිතර හොරාම හිත යනවා. මට අප්‍රිය අරමුණක් කියලා ගැටෙන්න හිතෙනවා. ගැටෙනවා නම් සංකාර කොටනවා. දේශ සංකාර. ඇලෙනවා නම් කාම සංකාර කොටනවා. මේ එන එක මොකද්ද කියලා තෝරා ගන්න බැහැ මට නම් මිදෙන්න පුළුවන් කවන්නේ මට ඔය තේරෙන්නේ නැහැ කියලා නම් මොහ සංකාර කොටනවා. අනේ ප්‍රඥාව දිනුන මොකද කරන්නේ? මේ එන එකෙන් මේක රූප. පෙර භවයෙන් හටගත්තා වූ බලාපොරොත්තු නිසා ඒ රූප ගෝචර නිසා මනස පහළ වෙනවා. ආවර්ජනය යොමු කරනකොටම ආවර්ජිත වේදනා සංඥා දැනෙනවා. මේ විබඳු රූපයක් විබඳු ආස්වාද හෝ දුක්ඛාගතව වින්දනය විබඳු හැදිනීමක් කියලා දැනීම හැදිනීම පහළ වෙනවා. පහළින් එක පස්සේ ඕක අසාරයි ගන්න දෙයක් නැහැ කියලා යථාභූතය තිබුණා මොකද ඉන්නේ සංකාර නවතින. නැවතුණු මත්භාවයේ හේතුව සංකාර නෝදින් ඉවරයි. අනේ සංකාර නෝද කරන දැන. ඉතින් අපි දකින්න ඕනේ ඔක ලේසියම කරන්නේ. යම් කිසි අරමුණක් එනකොට ඒ අරමුණ ආවර්ජන වෙනකොට ඒක දැනෙනවා හැඳිනේ. ඒ දැනෙන හැඳිනෙන අරමුණ කෙරෙහි මට ඇලීමක් පහළ වෙනවාද ගැටීමක් පහළ වෙනවාද මුලාවක් ඇති වෙනවා තේරුම් ගන්න බැහැ. මෙන්න මෙතන සතියේ ඉඳලා බලන්න. සිහිය පිළිවහ උදේ. එතන මොකද? කාය සිහිය පිළිවහ වේදනා පිළිවහ සිහිය පිළිවහ චිත්තේ පිළිවහ නිසා ධර්මතාවයන් කියලා සිහිය පිළිවහ. කාය වේදනා චිත්ත ධර්ම කියන හතරෙන් තමයි ওই ලෝක හැදුනට බහි. ඔය හැත්තේ යථාපේ දැකලා හතරවරි වර්තානේ වැඩි. හතරවරි වර්තානේ වැඩි වූ කාර්යයක් සායක මාර්ගය වෙනවා මේ ලෝක පුරා උගන්නා අපි ලෝකෙ දෙනක ලෝක පහළ වෙන්නේ නැහැ. මේ ආර්ය සත්‍යයෙන් ධර්මය අහුවාට පස්සේ ඔන්න ඔතනින් ඔය ටික බලන්න පුරුදු වෙන්න. එන ලේසිමක මොකද? ඇහැට පේනකොට, කනට ඇහෙනකොට, නාසයේ ගඳේ දැනෙනකොට, දිවට රස දැනෙනකොට, කායට පොට්ටබ්බය දැනෙනකොට. මට ඒක ප්‍රිය ස්වභාවය, මధుර ස්වභාවය දැනෙන එක වේදනා සංඥාවටයි. අපි අමధుර ස්වභාවය දැනෙන එකත් වේදනා සංඥාවටයි. මේ දැනෙන දේ අල්ලගෙන මම තවත් හඹා යනවා. හඹා යනවා මොකක් නිසාද යන්නේ? ආසාව විඳීමේ බලාපොරොත්තු තියෙනවා නම් ඊට හේතු පාරක දෙනකොට ඇලි ඇලි මේ පස්සේ යන්නේ. ඒ බලාපොරොත්තු තියෙනවා කියන පහර වදින වලට ගැටි ගැටි තරහ කරගෙන ඉන්න විදගෙන යන්න හිතේ. ඒතර ගැටිය පහල වෙනවා. මේ ඇලිමයි ගැටිමයි පහල වෙනවා නම් මනසීයෙන් ඉන්නේ වෙන්නේ සංකාර. සතර ගමත හිතෙන සංකාරයට මුල ඇලිමයි ගැටිමයි දෙකෙන් පහල වෙනවා කියලා දකින්න. එහේ පහලවක් මොකද වෙන්නේ? මහා භයානක දෙයක් පහල වෙනවා. දුකට මුල පහල වෙනවා. දුකට මුල පහල වෙන මොකෙන්ද? දුකට මුල මොකෙන්ද ආවේ? ආස්වාද වශයෙන් ආවා මිස දුක් වශයෙන් නෙමෙයි ආවේ. දුකට මුල ආස්වාදයක් මුල් කරගෙන ආවා. ආස්වාදින් නිසා බලන්න හිතෙනවා. ඒ ආස්වාදින් නිසා යලි යලි අහන්න හිතෙනවා. ආස්වාදින් නිසා යලි ආග්‍රහණය කරන්න හිතෙනවා. ආස්වාදින් නිසා යලි යලි රස විඳින්න හිතෙනවා. ආස්වාදින් නිසා යලි යලි මහස විඳින්න හිතෙනවා. පහසෙන් හිතෙනවා නම් මතුවලාගතියක් හා සම්බන්ධ වෙනවා. අනේ මතුවට හේතු වෙන්නේ. ඉතින් ඉහෙන් දකින්න ඕනේ. ආස්වාදින් තමයි මහා මරුදු. ආස්වාදයට ඇලෙන්න. ආස්වාදේ වරක් ගන්න බැයි විපාකස්සන් දෙන එක දැයි. ආස්වාදයේ පස්සේ ඇලෙන්න හිතනනම් ඒක තමයි මරවුනේ. යලි යලි හවාහනේ. අන්න සතියේ තේරුම් ගන්න ඕනේ මෙන්න මේකයි සතර ගමතේ හේතුන භයානකදී දුකට හේතු. මෙන්න මේ දුක්ඛ හේතුව නම් යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත සතර සතරක් නන්දනි දෙයි යතියන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තණ්හා වෝල් කරගත කාම. ඔන්න දුකට හේතු. ඔන්න හේතුවේ විරෝධයක් කරනවා. ඉදාර දුකට දුක හේතුව ඉවරයි. යෝතස්සා යෝ තණ්හා යතිත විරාග නිරෝධෝ ජාතෝපටි සර්ව මුත්‍ති අනාලෝ. ඔන්න දුක නිරෝධ. ඒ කරගන්න ඕන ලෝකෙදී අනේ දුකයි දුකයි කියනවා කියන්නේ අපි විතරෙන් දන්නේ. ඒක මුලාව යදහක්. සැපයි සැපයි කියලා ඇලෙන එක දුකයි දුකයි කිය අනේ යකි එක අපෝ වටලා ඕනේ නැහැ එපා ජාතිය දෙපා කියලා ගෑ ගහන එක. ඔක මුලාව යදහක් විඳින්න යථාර්ථයේ නෙමෙයි. එහෙනම් මොකද වෙන්නේ? මේ බඳු දුක් හට ගැනීමට හේතුනේ මොකක් නිසාද? මේක ඉස්සරහට කරපු වැඩ පිළිලක් නිසා හොඳයි කියලා හමාගෙන ආව නමුත් අපි අද සමාහ ගන්න. ඒක මොකද ගායේ මොකද කරන්නේ? ආසාවල බා. දැන් දුකයි දුකයි කියලා ගෑ ගෑවට හරියන්නේ නැහැ. පිටිනවා කියලා ගෑ ගෑවට හරියන්නේ නැහැ. බඩින් හිටියා ගෑ ගෑවට හරියන්නේ නැහැ. ඒක මොකද බලක් හදාගන්න. ඒක මොකද ඒක හදාගන්න. අපි අපි මහද නිගහක් නැතේ නිගහ ගන්න කිව්වේ ඔක. ඇයි බක්කේ කිවි? ඇයි ආසාවල වාසේ කිවි? ආසාවල වාසේ කිවි බාරි ඉතුවේ. තව එක හදාගන්න තව දෙන්න තව ඉතුවේ. මොකද හැදින් ආසාවල සාවාල. සාදකන්නේ. අපි අපිට කියන්නේ.
Itu artinya nigrah kali itu, nigrah kala prakrah kala itu prakrah kali. Prasada kali itu prasada kala mungkal. Ia asal dia harap tidak lagi dengan lima tuh nama ini pasti ada berapa kali naik tuh. Ani mina yang tuh dia. Budung ada apa kan? Nono kan? Ada buta, ada hilang ini kata lagi, ada hilang ini kuat dan itu. Ada hari pagi, ada hari jam. Budiri anak hati dia udah hafal mister, hafal ya kala tiarum barang ini. Ida aku loh hari itu kala dulu, kemudian hari ini budung ada. Budung ada hari ini kata sih, oke. Ada gini, loh kita sama kata awak kala gini, ada hidup itu ada gini, budung dah menjadi. Eh kan sih, nama kasih ada hidup ini kita. Ada hilang ini pas jadi gini. Budung ada hari ini orang loh. Darmi ada hari ini dia oke. Ini desa nak kerja darmi apa tu bisa, maaf ni sah. Nikah tu bisa naik gigi dia lepas. Muka tu bisa, oh tu bisa nak kerja. Minyak ni mana agia, khata kan dihe itu akap lah. Orang macam jantara agia, awak kerja lagi dah dah buat. Minyak ni jantara agia, khata kan cuma kerja sah. Muda agia tahu jadi balap perutnya muka kerja sah. Mereka duka guna negri bawa terunggal tiada cerita. Oke, asal asal bahasa ingat duka tu mula kerja terunggal tiada cerita. Maha bayar macam kerja terunggal tiada cerita. Jika hari warna dia kira sih dah kini sah duka jenis kat terjadi. Ina darmi muka tu bilal duka. Oke, bayar nak kerja terunggal ini darmi. Anak darmi itu sendiri. Potensi ini. Oke, bicara kerang minggu. Wajib minyak sih kan boleh dia, sahaja sih kan. Ini boleh ya balik, dalam ini boleh tiada. Orang ni jatuh boleh dia, pasnya ada yang budji boleh cerai ni kat tiada hitam. Ikan yang berada hitam tiada ni kan dalam ini dia. Ini dalam makan segera, makan dalam kat tiada. Yang tu ni, ni ikan sama saja. Tiada ni sama, ni sama ni. Kali dia ni sama ni, sama dia ni. Orang ni sama dia ni, wajib tu lepasnya ni, wajib dia tu ni ada tiada hati kan, aswari bidah ni ada bukan hati. Abian tu ni ada arti jadi, itu kan sanggul, sanggul itu sanggul, sanggul ini tak abian tu. Mana paramahat tu Buddha tak kini tu, mana paramahat tu Dharma tak kini tu, mana paramahat tu sanggul tak kini tu, ni mana lagi? Oh dia kerja tu, Buddha ni ada apa, Dharma ada apa, sanggul ada apa, tiada apa ni ada ni. Itu ni, itu sama lah bapa. Ni aku tu berapa? Ni bidang sana kerja bapa ni berapa? Mulai dari ni halah terungkap tu, mana debara terungkap tu dia agaknya. Terungkap tu ada bahasa bahasa kerana tu ni. Ia jangan tu kerana value dia kalau level ni luar biasa. Maka tu terungkap. Mana duka tu hidup. Mana lehemai duka ni dikeran. Ini duka ni dikeran tu mana lehemai hidan tu. Mana lehemai kian dikeran tu. Orang ni juga orang kat sana bahasa. Debara tu orang kat sana agaknya. Orang kira. Dalam agaknya ni bahasa mana tu orang. Jangan buka tegaran. Kami nggak tahu kalau ini janji tamang itu dua. Ini juga ada matu-matu sebetulnya mas. Sebetulnya muka kami sama. Tanda rahasia matu-matu buat naik buat matu-matu juga ada sebetulnya. Ini muka tegaran itu juga yang begini. Ini tanda rahasia nada nikah sendiri tanda rahasia adi no jaga. Nikah mana nikah sendiri tanda rahasia ini ke adi no beri nanti misalnya tanda rahasia jadi. Adi no jaga kan kalau dah tanda rahasia itu buang kebaknya. Ini dia segini ya. Ekor begini ya. Anu dah ni jaga lagi, anu kami ni kerana kita janji ni, hari apa kita pasti ni. Ini barang yang sahaja barang yang kau ni ada mana? Bukan dah hati biasa kan? Ni mula ini, niwan kita pendidikan kita ni kan anu kami ni kerana niwan kita kepala apa mahu kita kibuat apa? Ini kerana itu betul kita, suami ni barang kita kita hari pasti ni. Negeri mula ini kita tinggal kita bukan hanya negara. Nah bukan hanya ni, dia keluar kerana dia barang kita kan dia tu. Niat lagi ni awak sendiri hari ni niat dekat malu. Ini kerana tu mampu saya ni tu sahmin ni aja niat lagi tu bana kita ni kiki nama model. Belum terang model kita kan mahu dikira hati. Dan niat lagi tu sama tak awak jualan jadual ada hati. Ini kan tiada mana yang di sini sahaja kerja kerja ni kan. Sahaja kerja buat kali ini tu hati juga. Sahaja tahan tu bana kita ni guru ini. Betul ni awak boleh keluar kerja tu kan niat sendiri buat. In dalamnya digen digen lagi hilang dalamnya kekasih kita suami inha sila juga unha sila juga kita kata ni itu bukan dayan papa kita ni bila ia ni kalau kali naik mungkin bila hebat saman kita ni kerja kata lepas ni dia saman kita ni kerja kata lepas ni apa malih saman ini kerja ni nara board ni dalamnya awam ini board ni kerja awam ini sih board suci board ni oh ya nak kita ni ane bawa kian dari mana. Niat lagi ni maka kahat terlepas dia permaisuri tamang kita dikerjakan tu. Itu masih kerana itu hari jadi. Tamang kita dikerjakan dengan, ini semua ada nukut.
ඒ අතරේ දයන් කම්පා විලෝකයන් තමයි ධර්ම ගම්පේ වියදිලි අනිකයන්ට මම පාදලා දෙන්නේ. ඒක හරි. මේ තමන්ගේ වැඩි කරගන්න තු අනිකාරී කිය කියන එකනේ තමයි බෝතල හාමුදුරු රුගන් බුදු ගන්නවාසේ කාලේ ඕනාගම බුදු ගන්නවාසේ කාලේ කාසි බුදු ගන්නවාසේ කාලේ ඔක්කොම මහනෙල. ඔහොම අනන්ත කිය කීදේ තමයි මුදල් දැක්. තමන් මේක කරන ගමනෙ කලේ නෑ. දැන් මේ නිසා තමයි බුදුන් හපේ සුද්ධ පොට්ල කියලා හිස් පොට්ල කියලා වචනික තමයි. ඉතින් ඒවත් අපි දැනගන්න දැන් වූ ධර්මයේ තේරුම් අරගත්තා නම් අප්‍රමාදව මග අනුගමනය කළා අවබෝධි ලබා ගන්න. ඒ අවබෝධි අනුකූලව කටයුතු කරලා ඇලීමයි කැටීමයි දුරු කරලා සමාධිය පූර්ණ කරගන්න. මතු ඇලීමක් ගැටීමක් ඇති නොවන විදිහ. ඊට පස්සේ රූප රාග අරූප රාග මාන උද්දච්චා විද්‍යා හට ගන්න විදිහ ඉතුරු වෙලා තියෙන මුලාව අවිද්‍යාව දුරු කරගන්න. ඒ ධර්මයේම අනුගමනය කරලා. කවදා හරි තමයි අරිහත් ඵලය කරා යන ගම. පරමාර්ථයේ අප්‍රමාදව කටයුතු කරන ගම. අනික් අයත් යහපත කියලා දෙන්න. යහපත කියලා දෙන්න තමයි ගමනේ යන්නේ. යකෝ මද උපමාවක් දෙන්නා කො. එක්තරා නගරයකට හතර පැත්තේ කඳු හතරක් තියෙනවා. මේ කඳු හැත්තේ විශාල ගල්කරුවක හතරක් කලාගෙන විදගෙන එනවා කියන්නේ. දැන් මේ හතර පැත්තේ ඉන්න ගල් හතරෙන් දෙන්නා මේ නගරේ ඉතුරු වෙන්නේ නැති බව දන්න හැමතැනම ඉන්න ඔක්කොම කඩලා පොඩි කරලා විනාශ කරලා යනවා ගල් හතර පැත්තේ ඉඳලා. අර කඳු මුදලින් දැන් බුරුල් වෙලි ගැලවි ගැලවි එනවා. දැන් ඔබ දැක්කොත් මොකද කරන්න යතුරු ඉන්නේ දැක්කා මේකෙන් දෙවෙන්නේ අනිකට ඉක්මන් කරවල්ලා ඉක්මන් කරවල්ලා ඉක්මන් කරලා බලයලා අන්න කඩුව ගල් හතරක් කරාගෙන එනවා තාපෝට් එකකින් මේක සුදු විශ්ව මෙහා යනවා එහෙම කීකේ ඉන්නවාද යන ගමන් කියලා කීය කියා දුවන ගමන් කියන නතර වෙන බලාපොරොත්තු වෙනවා නෑ මොකද තමන් නතර වෙලා කියන්න පටන් ගත්තොත් අර ගල් හතරම මම තපිලුවා නම් ලෝකයේ ඉන්නේ අනිකයන්ට දයන කම්පාවේ අනිකයලා කියන මොකද කරන්නේ දුවන ගමන් ගෑ ගන්න දුවපල්ලා දුවපල්ලා ඉක්මන් කරපල්ලා අන්න ගල් හතර පෙරලා එනවා විනාශයෙන්ද බැනපල්ලා කියන ගමන් දුවන දැන් මේ මොකද උපමා මෙන්න මෙයා මෙහෙම ජාති ජරා ව්‍යාධි මරණ කියන හතර දෙන්නේ උපම්පම් හැම අධ්‍යයන ඔය අධ්‍යයන සමගියේ මතුවට ජාති ජරා ව්‍යාධි මරණයට ගොදුලා දුක දුකට පත් වෙන්නේ නැති වෙන්නේ මගේ දැක්කටද තමන් කොයි මොහොතේ හරි ජාතිය ජරාවට ව්‍යාධියට මරණයට පත් වෙයිද කියලා දන්නේ නැති නිසා තමන්ගේ වැඩි අප්‍රමාදව කරගන්න ගම අනික් අයද කෑ ගන්නවා මෙන්න වාගේ ඉක්මන් කරපල්ලා කියන ගම මොහොතක්වත් තමන් අප්‍රමාදින්නේ ඒ කියන මොහොතේ තමන් මාර්ගය වඩා ගන්න මෙන්න මේක ආර්ය මාර්ගයට පිළිගන්න හසු විදිහ කරගෙන තියෙන සාවෘත්‍ය බණ කියන කියන්නේ ඔය විදිහ තමන් කරගන්න ගම අනික් අයලා කියන්නේ ඒ කියන මොහොත තමන්ට අවබෝධ වෙනවා අනික් අයලා සේහපත වෙනවා මොහොතක්වත් නිකන් කාලය ගත කරන්න මේකද කියන අප්‍රමාදීව කටයුතු කරේ තමන් වැඩි කරගන්නවා එන අනිකාට කියනකොට අප්‍රමාද වෙන්නේ අනිකා ප්‍රමාදින් මම හසු දැනුම ඇති මම හසු දහම් දන්නේ දෙනි මම ඉන්නවා අනිකේට කියා දෙන්නේ මම ගිහින් පුළුවන් ඔය જાතිය ගත්තොත් එහෙම ඔන්න ගල් හතරක් පිළිනා හතරක ඉක්මන් කළ දුපාර ඒක ගොන ආවාගේ දෙරින් හරි වෙයි ඒ જાතිය කතා සුච්ච හෝටල ගියෙත් ඒකයි හිස් හෝටල වල කරගන්න උඹේ වැඩේ කරගන්න ඒකත් කළා විනෝම කරන්න යන්න ඒවත් අපි දැනගන්න ඕනේ ධර්ම දේශනා කරනවත් එක්කලම අනිකාය උදව් කරන ගමන් මොහොතක්වත් නැර මේ යථාභූතින් පූර්ණ කරගෙන චන්දරාගයේ මොහොතින් මොහොතට දහස් වේ. විලාස නාම දුක හේතු විලාස නාම ආයි බ්‍රහ්මයක් නේ. හේතු වෙන ඵලී වල. ඒක තමයි දුර. ඉතින් ඔය විදිහට හේතුඵල ආරම්භ කරලා ගන්නකොට විදර්ශනා කරන්නේ කොහොමද? මෙන්න දුක. ඒක තමයි ඵලය. ලබලා තියෙන ඵලය. දුක් ඵලය. මෙන්න දුකේ හේතුව. අනේ හේතු බල දකින්න මේ ප්‍රශ්න මේ චන්දරා මේ චන්දරාගේ අසාරත් ඉන්න ධර්මසා මේ වැදිනි යලි යලි අසාරත්ය දකින්න ඕන බයානිකත්වේ දකින්න ඕන ඒ ගැන ආවර්ජනා කරන්න ඕන ඒ ගමනු ධනිකයන් කියා දෙනවා කියන ගමනු තමන් ආවර්ජනය කරනවා එතන මොකද අප්‍රමාදින් නිත දුක්ඛ නිරෝධය කරා යන්න ඒ කියන එක තමයි ඒ ආවර්ජන කිරීම තමයි මාර්ගයේ තමාගිය වැදිනවා කියන කෙනෙක් සම්මාදිටිය ඊට අනුව කල්පනා කරලා කියනකොට අත්දැකීමෙන් ඔයල්මේ මිදීමේ මාර්ගය වෙනකොට සම්මා සංකල්පයක් එතන නැගෙයි. එතන බොරු නෑ, කේලම් නෑ, පරසවද නෑ, අපලාප නෑ, ධර්ම වදිනේ නැගෙන්නේ සම්මා වාචා නැගෙයි. එතන ප්‍රාණඝාතනය, අදත්තා දාන නෑ, කාමිත්‍යා දාන නෑ, සම්මා කම්මන්තිය නැගෙයි. එතන ජීවත් වෙන මොහොතක් පාසා ආධාරික ජීවිතයක් නෑ, සම්මා ආජීවය නැගෙයි. එතන කතා කරන, ක්‍රියා කරන මොහොතක් පාසා සාගක්ෂේත, දේශක්ෂේත, මොහක්ෂේත නැමිනවා විතරක් වෙන එකට නැමින නිවන නැමින සම්මා වායාමී නැගෙයි. එතන මොහොතක් මහතක් පාසා ඉදී යථාර්ථය දකින්න නුවණ තිහිනුවා. සම්මාසතිය නැගෙන. එන ඇලීමේ ගැටීමේ මුලාව නැහැ කෙනෙක් මතම දෙන්නේ අකම්පේ වාගේ සම්මාසන සමාධිය නැගෙන ආර්යදායක මාර්ගය වැඩි. වදින දැනගෙන හිටියත් නැත්නම් ඔය විදිහ කරන එක නෑ ඔයගොමයි වැඩි. එන ආර්යදායක මාර්ගය අනුගමනය කරන ගමන් අප්‍රමාදව ගමන් කටයුතු කරනවා. ඒකන වාදී වෙනකොට
දයන සම්පාවෙන් හේතු වාසනා ඥානවන්තයෝ තමන් වැඩි කරගෙන ඉය ඇති දේ. තමන්ගේ සන්තෝෂයෙන්ද පුළුවන් මට කරන්න පුළුවන් ලොකුම හේවිය කරලයි මාත් මිදුනේ. යම්කිසි මේ යම්කිසි දයන සම්පාව ඇත්තා පුද්ගලයෙක් යමක් යම් කෙරෙහි යහපතක් කරන්නේද මම මිදුනේ ඒකත් කරන ගම. එහෙනම් මගේ මිදීම මට සන්තෝෂයෙන් මිදෙන්න පුළුවන්. මොකක් නිසාද? මම වටහාගත්ත කාලේ අපතේ ඇරියේ. ඒකේ මම යහපතක් කරලා දුන්න අනික් අයට. ඒ හේතුවෙන් අනික් අයට විශාල මිදීමට හේතුවක් පහළ වුණා. සාසනීය කල්පවැත්ම නිසා තව තවත් අයට යහපතේ සාසනීය කල්පවැත්ම වුණා. එහෙනම් මගින් කියන දේවයේ මහා විශාලයේ සන්තෝෂ හිතකින් චන්දරාගයෙන් මිදුන දහම්සුවේ නිද්දෙලා එතන මිදිර යන්නත් පුළුවන්. එහෙනම් උන්වහන්සේ පිළිවන් පාන්නේ අනික් අයට මහා යහපත කරනවා. ඉතින් ඔබ තමයි ධර්ම ප්‍රමිතින් අපි කවුරුද දැනගන්න ඕනේ? ඒ මග අනුගමනය කරන්නේ.